ජාතික ආරක්ෂාව රකින්න කියලා ආපු මේ ආණ්ඩුව පහුගිය කාලේ පුරාවටම කොහොමද නීතිය ක්‍රියාත්මක කරේ කියලා මේ නීතිය ක්‍රියාත්මක වුණේ එක එක පැලැන්තිවලට තමන්ගේ සහචරයන්ට වාසි වෙන විදිහට අපි දැක්කා මීට වඩා උද්ඝෝෂණ පැවැත්වුවා ඒ වගේම මල ගෙවල් තිබ්බා එතකොට මේවට එක නීතියක් සාමාන්‍ය ජනතාවගේ හඬට තව නීතියක් තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ අපි දන්නවා දර්ගා නගරේ අහිංසක මානසිකත්වයෙන් අඩු ළමෙක්ට පහර දීලා තිබ්බ පොලිසිය. ඉතින් මේ මෙවැනි ක්‍රියා ඇත්තටම ආණ්ඩුව සිද්ධ කරන්නේ ඇයි කියන එක තමයි අපේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ 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 පැවැත්වෙච්ච සාමකාමී එතකොට නිරෝධායන නීති රකිමින් මේ පවත්වපු උද්ඝෝෂණය කුමන හේතුවක් මත මේ උද්ඝෝෂණ පැවැත්වුවත් මේ උද්ඝෝෂණයට මේ විදිහට පහර දෙන්න කුමක්ද තියෙන අයිතිය පොලිසියට කියන ප්‍රශ්නය අපි අහන්න කැමතියි. එතකොට මේ මේ වෙලාවේ මේ නිරෝධායන නීතිය කඩන්නේ උද්ඝෝෂණ කරුවන්ද නැත්නම් මේ විරෝධ කරුවන්ද එහෙම නැත්නම් පොලිසියද කියන ප්‍රශ්නෙත් අපි ඕන්ගෙන් අහනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ කාන්තා පොලිස් නිලධාරිනියක් නැති තැනක කාන්තාවකට අතක්වත් තියන්න පිරිමි පොලිස් නිලධාරියෙක්ට බෑ. ඉතින් එවැනි අවස්ථාවක් තියදී අපි දැක්කා මේ ටීවී එකේ මේ රූපරාමු වල කොහොමද කාන්තාවන්ට මේ පොලිස් නිලධාරීන් පහර දුන්නේ උන්ව ඇදලා ජීප් රථ තුලට දැම්මේ කියලා. ඇත්තරම මේ දැරිය රශ්මි කියන්නේ ඇත්තරම දෘෂ්ටි පොඩි ඌනතාවයක් තියෙන දරුවෙක්. ඇගේ කණ්ණාඩි දෙක ගලවලා පොඩි කරලා ඒවා රූපරාමු වල නැහැලු. කණ්ණාඩි දෙක ගලවලා පොඩි කරලා තමයි ඇයව ඇදලා මේ පොලිස් ජීප් රියට දමාගෙන තිබෙන්නේ. ඒ වගේම මොවුන්ව අත්තරංගුර ගත්තට පස්සේ පොලිසියේදී ඇතැම් අපේ සහෝදරියන්ට මාසික ඔසප්පීම් වෙලා තියෙනවා. එතකොට මෙහිදී ඔවුන් ඉල්ලීමක් කරලා තියෙනවා අපිට අලුත් ඇඳුම් අවශ්‍යයි මේ මේ තත්ත්වයන් යටතේ කියලා. ඉතින් නීතිඥයෙක් කරහවත් ඔවුන්ට ඒ දේවල් ලබා දෙන්න පොලිසිය විරෝධය පළ කරලා තියෙනවා බෑ කියලා තියෙනවා. උසාවි දැම්මට පස්සේ මේක බලාගමු කියලා ඕගලන්ට ඕන දෙයක් කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ මතවාදය ඔවුන්ගේ මතවාදයේ කුමක් වුණත් ඔබ කුමන දේශපාලන මතවාදයක හිටියත් මේ දෙයට විරුද්ධ නොවනවා නම් මේ 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 කාන්තා හිංසනයට විශේෂයෙන්ම පොලිසිය කළ ආණ්ඩුව මැදිහත් වීමෙන් පොලිසිය කළ මේ කාන්තා හිංසනයට මේ මොහොතේ ඔබ විරෝධයක් පාන්නේ නැත්නම් ඔබ මනුෂ්‍යත්වයෙන් බොහෝ ඈත ඉන්න කෙනෙක් කියලා තමයි මට කියන්න වෙන්නේ. ඒ වගේම මම විශ්වාස කරනවා මම නියෝජනය කරන කලාකරුවන් විශේෂයෙන්ම කලාකාරිනියන් ඔවුන්ගේ ඔය පෞද්ගලික Facebook ගිණුමකින් හරි මේට විරෝධය පළ කරලා එක වචනයක් අකුරු කරයි කියලා මම විශ්වාස කරනවා මිනිස්සෙක් විදියට කලාකාරණයක් විදියට. මට කියන්න ඕනේ අපිට මේ ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න කිසිම හේතුවක් නැහැ. කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ආණ්ඩුව මේ මොහොත වෙන විට තමන්ම විහිින්ම අපකීර්තියට පත් වෙමින් සිටිනවා කියන කාරණාව කියන්න ඕනේ. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී මර්ධනය සාමාන්‍ය ජනතාවට වැටහෙන කාලය වැඩි ඈතක නැහැ කියලා මම කියන්න කැමතියි. ස්තුතියි.